සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපති දුමින්ද සම්පත්. අපි මේ පනත ගැසට් කරපු දවසේ ඉඳලා මේ පනතට අවශ්‍ය කරන මේ පනතට ඇයි අපි විරුද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපි අධ්‍යයනය කළා. ඒ අනුව තමයි අපි එච්සම යොමු කරන්නේ අධිකරණයට. අපි කියන්නේ මූලිකවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන මිනිස්සුන්ට අරන් දීලා තියෙන භාෂණය හා ප්‍රකාශනයේ නිදහස මේ මගින් මූලිකව උල්ලංඝනය වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පනතේ සමහර වගන්ති අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 සම්මතයකින් ඒ වගේම ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන කාරණා කියන එක පිළිබඳව තමයි අපි මේ පෙස්සම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර අපිට පේන්න තියෙනවා මේ වෙනකොට අද වෙනකොට පෙත්සම් 35ක් මේට විරුද්ධව අධිකරණයේ ගොනු වෙලා තියෙනවා. ඒතර අපිට පේනවා මේ වගේ මේ මේ පෙත්සම කොච්චර ජනතාවට බලපාන තත්ත්වයට පත් වෙලාද කියන එක අධිකරණයට ඉතිහාසයේ නෝ විරු විදියට මේ පෙත්සම් මගින් මේකට විරෝධය පළ කරලා තියෙන එක හරහා පෙත්සම් 35ක් මේ වෙනකොට ගොනු වෙලා තියෙනවා කියලා තමයි අපි දන්නේ. ඒතර එහෙමනම් ඔබට තේරෙනවා ඇති මේ පාර්ලිමේන්තුවේ සමහර විට 225ට නොතේරෙන දෙයක් මේ සමාජයේ මිනිස්සුන්ට තේරෙන්න පටන් ගන්න තියෙනවා. තමන්ගේ භාෂණය හා නිදා භාෂණය හා ප්‍රකාශනයේ නිදහස වෙන්නේ. ඔබ හිතන්න මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් සම්මත කරන්නේ මේ පනත ගැන හරි අවබෝධයක් නැති පිරිසක්. ඒකට එහෙම පිරිසක් අපි නැවත පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් තෝරලා පත් කරන්න යවන්න ඕනද කියන එක ජනතාව ඊළඟ ඡන්දෙදී තීන්දුව කරයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ පාර්ලිමේන්තුවේ 225ට කරුණා කළා. මේක හොඳට කියවන්න. මේක ඔබට විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවගේම භාෂණය හා ප්‍රකාශනයේ අයිතිය නැති කරන එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන ඉඩකඩ අවුරාලන බලවත් මේ පනතක්. ඉතින් මේ පනත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ පරාජය විය යුතුයි. ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් නම් ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් නම් ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන මේ පනත අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතුයි. අධිකරණ මේ ක්‍රියාමාර්ගය විතරයි අපි දැනට අරන් තියෙන්නේ. අපි ඉදිරියේදී සූදානම් ජනතාවත් එක්ක වීදි බැහැලා මේකට එරෙහිව වැඩ කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ පනත හරහා ජනාධිපතිවරයා පත් කරන්නට යෝජිත මේ කොමිසම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මේ කොමිසම හරහා කරන්නේ තමන්ට උවමනා කණ්ඩායමක් දඩයම් කරන්නයි මේ උත්සාහ කරන්නේ. මේක හැමෝම දඩයම් කරන එකක් නැහැ. ඔවුන්ගේ අය දඩයම් කරන එකක් නැහැ. අපි දන්නවා දැනට තියෙන හදිසි නීතිය කොහොමද පාවිච්චි කරන්නේ? ICCPR පනත කොහොමද පාවිච්චි කරන්නේ? මෙහෙම බැලුවාම අපිට පේන දේ තමයි ඔවුන්ට අවශ්‍ය කොටසක් තෝරා බෛරාගෙන ඔවුන් දඩයම් කරනවා. ඔවුන්ගේ දූෂණ වංචා සියලු අසාධාරණකම් වහගන්න. මේ හරහා එක පැත්තකින් අපිට ජනතාවට එන තව හානියක් තමයි පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටද ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ අක්‍රමිකතා වහගන්න කරන එක තැතක් තමයි මේක. මොකද හේතුව ඔබ දන්නවා අද වෙනකොට සමාජ මාධ්‍යයට වහලා මේ කිසිම කෙනෙකුට හොරකමක් වංචාවක් කරන්න හරි අමාරුයි. එහෙම පරිසරයක් හැදුනේ මේ කියන සමාජ මාධ්‍යයේ තියෙන ප්‍රබලතාවය නිසා. අනිත් පැත්තෙන් මතක තියාගන්න මේ පහර දෙන්න හදන්නේ සමාජ මාධ්‍යයට විතරක් නෙවෙයි. මේ පහර දෙන්නේ ප්‍රධාන ජනමාධ්‍ය වලට. මොකද හේතුව මුලින්ම මේ කියන සමාජ මාධ්‍යයට අත තියලා ඉවර වෙලා ඊළඟට එන්නේ ප්‍රධාන ජනමාධ්‍යයට. ඔබ හිතන්න ඔබේ ආයතනයේ හැම ජනමාධ්‍ය ආයතනයකටම වෙබ්සයිට් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ජනමාධ්‍ය වේදින් තමන්ගේ Facebook ගිණුමක් කරා තමන්ගේ අදහස් හුවමාරු කරගන්නවා. WhatsApp ගිණුමක් කරා Zoom meeting කරා මේ කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ පනත આવොත් මේ පනතෙන් ඉලක්කගත කණ්ඩායම් වලට මේ පහර දෙන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒ නිසා පැහැදිලිව වෘත්තීය සමිති මර්ධනය කරන්න, වෘත්තීය සමිති වල තියෙන මේ අදහස් දැක්වීම පාලනය කරන්න කියන පනතක් හැටියට තමයි අපි මේක දකින්නේ. මේක ආවට පස්සේ මේකෙන් දඩයම් වෙනකන් ඉන්නේ නැතුව අපි ඊට ඉස්සෙල්ලා මේකට ඉරෙදී යුතුයි. ඒ නිසා තමයි අපි මේ අවදි කරන්නේ, මේ ජනතාව අවදි කරන්නේ, මේ සිවිල් සමාජය අවදි කරන්නේ, මේ සියලු දෙනා එක්කව කරගෙන මේ විශාල කාර්යවයකට අපි මුහුණ දීලා ඉන්නේ. අවදානම් සහගත කාර්යවයක් මේක.
නමුත් අපි ඒකට නායකත්වය දෙනවා අපි කියන්නේ නැහැ මේ මාධ්‍ය යම් කිසි ක්‍රමවේදයකට අනුගත විය යුතු නැහැ කියලා හැබැයි ඒක කරන්න ඕන මෙහෙම ආණ්ඩුව ගේන මර්ධන අනපනත් වලින් නෙවෙයි ඒකට යම් සිස්ටම් එකක් හදාගත යුතුයි අනිත් එක රටේ සිස්ටම් එකක් නැතුව ජනමාධ්‍ය තුරදක් සිස්ටම් එකක් හදන්න හදනවා නම් ඒක කොහටද යන්නේ කියන එක ඔකට තේරෙනවා ඒ කියන්නේ මේ එන්න හදන්නේම හොරකම් මරකම් ටික වහගන්න මේකට ජනතාව ඉඩ දී යුතුද අද මේ රට මේ පත් වෙච්ච තත්වයේ දේශපාලකයෝ සම්පූර්ණ වග කියන්නට ඕන ඒ වග කියන්න ඕන කියන කතාව එළියට එන්නේ මේ මාධ්‍ය හරහා ඒකෝට මේව තමයි මේගොල්ලෝ වහගන්න හදන්නේ ඔවුන්ට ඕන විදියට හොරකම් කරන්න ඔවුන්ට ඕන විදියට මිනිසුන්ව පීඩනයටපත් කරන්න ඕන කරන වටපිටාව හදාගන්නයි මේ ලෑස්ති වෙන්නේ ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ පනත සම්මත කරන්න එපා පාර්ලිමේන්තුවේදී එහෙම වුණොත් මේ ජනතා නියෝජිතයෝ ගැන ඊළඟ ඡන්දෙදී වගකීම බාර ගන්න වෙන්නේ මේ රටේ ජනතාවට මේ රටේ ජනතාව දැනගන්න ඕන මේ පනතට අත උසෝන ජනතා නියෝජිතයෝ ගැන ඊළඟ ඡන්දෙදී තීන්දුව ගන්න ඊළඟ අපි අධිකරණීය ක්‍රියාමාර්ගයකට ගිහිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මේ අධිකරණය සාධාරණව මේ පිළිබඳව අහුම්කම් දෙයි කියලා අපි අධිකරණය ගැන විශ්වාසය තියෙනවා මේ පනතේ තියෙන වැරදි හදලා දෙන්න කියන එක බොහොම ස්තුතියි।